Es que Palavini que le había hagan mema me Palavini que x rina tuna kudai rina ek me asamanatave 22 sankhya rekawa danna ona siyala 22 manne hari siyala danna eyan dan me x oyanna onne me tuna ayin karanne epai me tuna anip patta danna ona ekaota me x rina tuna eha patta danna dala tuna danna depattara hari etara meka ayin enawana etara x kuda wenawa rina ek dana tuna kiyanne kiyeda ऋण एक धन तुम संख्या रेखा तो देखा ही नहीं संख्या रेखा बिंदु एक देख ऋण एक ऋण देख ऋण तुना तुना हाथ एक्स के देख टा आड़ू यारी मेहमान दिला मेरा फाटक नहीं फाटक बैन सामान लग तीन फाटक है यारी मणि काम मार्क करना मेरी अरे इवास देवनी संख्या रेखा में निरूपित असमानता में मुकद्दी लाना मैं वो दिन संख्या रेखा इंदु एक का देख का तूना तीन आमे हैं रीना एक का रीना देख का रीना तूना रीना हाथर एका एका मित्र पार्ट वेला दी बस इस सरार दी ना हमारी अन्ना होती इधर बसे रीना तूना एका पार्ट कर लाने हैं भाई पीछे बसे रोक दी ना तेरा जब मित्र ने देखा तीनों ना मित्र ने मैं प्रदेश देखा तीनों मैं एका प्रदेश है मैं अनिप प्रदेश यार तेरा मैं प्रदेश है मुकाद समान दाना पुलवा हो समान है ये अर्थ एक अट मै मैटिक मै कौन सा मैटिक मैटिक एक्स कुड़ा बैठ अडू बैठ एक्स कुड़ा आवे ना इन्हें तूने इधर असमान था देखा थी ना नहीं मैं कई मैं गए असमान तो देख के ना इलाना तुम्हें नहीं है उल्ल क्या तीन मैं होती है ना मैं तेरा तीन अवरुद्ध दहातुना टा आडू लामा අඩු ලමුන් හරි ලමුන් තමයි s කියලා දාදී s එතනදි මෙහෙදී ඉන්නේ පිරිමි ලමුන් m පිරිමි ලමුන් m දැන් අහනවා නේ එක්තරා භාෂාවක නම ශ්‍රේණියේ සිසුන්ගේ තමයි මේ පොලේ ගහලා තින්නේ හරිද අපෙන් අහනවා මේ අවුරුදු 13ට අඩු ගැහණු ළමයි 13ට අඩු ගැහණු ළමයි කොයි දින්නේ කියලා එතකොට දැන් මෙතන මොකක්ද ගන්න වෙන්නේ මෙන්න මෙතන මේ පාඩුවත් මොකක්ද දෙන්නේ මම දැක්ක මේ වගේ උත්තර තියෙනවා හරි මොකක්ද දෙන්නේ මේ ඉන්නේ මේ කවුද මේ ඉන්නේ 14 13ට අඩු ගෑල් ළමයි ඉන්නේ නෑනේ මේ ඉන්නේ පිරිමි ළමයි අයි මේ මේක පිරිමි වලටත් අයිති වෙනවා බලන්න මේ පිරිමි සහ 13ට අඩු දෙකම පොදු ප්‍රදේශයන්නේ පොදු කියන්නේ මොකද්ද එතකොට 13ට අඩු වෙන්නත් ඕනේ පිරිමි වෙන්නත් ඕනේ එනා මේ ඉන්නේ 13ට අඩු පිරිමි. අනේ. එනා ඒක හරියන්නේ නැහැ. එනම් මෙන්න මේ කට්ටිය කවුද? මේ කවුද? 13ට අඩු පිරිමි. දැන් මේ සම්පූර්ණ කුල කියන්නේ 13ට අඩු අඩු ළමයි ටික. හරිද? අනේ නේද ළමයි ජාති සාමාන්‍ය දෙකයි ඉන්නේ හරිද? පිරිමි හරි ගහන වරනේ සාමාන්‍යයෙන් හරි. එතකොට මේ කට්ටිය 13ට අඩු පිරිමි නම් මේ කට්ටිය අනිවාර්යයෙන් 13ට අඩු ගහන වෙන්න බෑනේ. मेतने ए मेतने बी एली एफ तीन जी तीन
E D C नामे हाय और दिन हर दे अपन कहाँ ना B dash B अनुपूरक है एक अनुपूरक है B अनुपूरक है यानी B टायर नौ ना किया B टायर नौ है मैं सर्वात्र लोगे दिए नौ हर B टायर नौ एली को व्यक्ति ने करने में हर मैं तो अनिवार्य दिए नौ इतना बड़ा B टा आयत नौ ना बनाती B अनुपूरक है खुलेगी हाय ना मैं अरे ना नहीं तो कमें नौ तोड़ मारे नहीं C D F G ने इतना C D E F G अरे एमें इधर पास्से पास्से नहीं क्या आना समांतराश्रय तीनों समांतराश्रय परमिति आना මෙහෙම ලම්බෝසල් දෙකක් ගහලා තිනවා මේක ලම්බෝසල් තිනවා මෙහෙම දහටයි දහයයි මෙතන විස්සයි ඒ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයේ සූත්‍රය බලා ගන්න සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය කියන්නේ මොකක්ද භාගය නැතුව දැන් ත්‍රිකෝණ අපි ගත්තේ කොහොමද භාගය ලම්බෝ සාධාරකේනේ සමාන්තර ආශ්‍රය කියන්නේ ත්‍රිකෝණ දෙකක් වය ගන්න පුළුවන් එහෙම ගන්න ලැබුවොත් එහෙම එතකොට සමාන්තර ආශ්‍රය වර්ගඵලය ඉන්නේ ආධාරකයේ වාරයක් ලම්බෝස එතන මේ තින ආධාරකයේ 20 ආධාරකයට ගහපුවා 20 ආධාරකයට ගහලා තියෙන ලම්බෝස 18යි එහෙනම් මේක තමයි වර්ගඵලය මේක සමාන වෙන්න ඕනේ මේ ඉතුරු පාදෙත් ගන්න පුළුවන් ඒ වගේම මේ මේක අපි ගමු x කියලා මේ පාදයේ දිග මේ පාද x එතන මේ අනිත් ආධාරකය හරිනේ ඒ ආධාරකයේ වාරයක් එයාගේ ලම්බෝස මේක හරිනේ මෙයාට එන්නේ මෙයා මෙයාට මෙයාව සෙට් කරලා හරියන්නේ නැහැ හරිද මේ ලම්බෝසර මේක සෙට් කරලා හරියන්නේ නැහැ හැමති සෙට් එකේ ඉන්නවා මරකට හරි ඒක හරියන්නේ නැහැ මෙයාට මෙයා මේකම ඉන්න ඕනේ එයාගේ ලම්බෝස එයාට ඉන්න ඕනේ හරි එතකොට මේ දැන් x උත්තර ගන්න ඕන x ගන්න කොහොමද 10 න් බෙදන්න පුළුවන් නේ එක සමානයි 20 වරක් 18ට බෙදීම 10. එතකොට මෙතන දෙකක් කැපෙනවා. x සමානයි 36. එහෙනම් මේ දෙක 36යි. එහෙනම් මේකත් 36යි සමාන්තර ආශ්‍රයේ සම්මුඛපාද සමානයි. මේක 20 නම් මේකත් 30යි. එහෙනම් පරිමිතිය කී දෙන්නේ? 36 36 20යි 20යි. 36 36යි 20යි 20යි. 72යි 40යි නේ 100 12යි ඒකකින් මේ කාඩ් පතක් ගන්නවා අහඹුලෙස ගන්නවා ඒවතර ගැනීමෙන්දී ලැබෙන කාඩ් පතේ සඳහන් අංකයේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් වීම ත්‍රිකෝණ සංඛ්‍යාවක් වීම දැන් අපි ඉස්සරලා ලියා ගන්න ඕනේ දැන් මෙතන 6 නේ ලියා ගන්න ඕනේ මෙන්න මේක සර්වත්‍ර කුලක ලියා ගන්න एक यानी मुना देखा, देखा, तूना, आपका रोबोट मरी अन्नू ने, ओकमली अन्नू आर्टिमेट डॉट दान ने बे, ओकमली अन्नू विश्व ने का, पाहा हाया हाथार नामे दाय, नोमिली अंतिम विश्व ने का मरी अन्नू, तब वट आप इंडिया ने बोलवांग एन, सर्वत्र बोल के, एक यानी मैं एक दिन आवे आवे गाने विश्� මේ අවයව ගන්න. දැන් අපිට ඕනේ මොකද්ද? අපිට ඕනේ මේ සිද්ධිය මොකද්ද? ඒක අපි හිතමු a කියලා ත්‍රිකෝණ සංඛ්‍යාව ලැබීම. ත්‍රිකෝණ සංඛ්‍යාවක් මොනවා ත්‍රිකෝණ සංඛ්‍යා තියෙන්නේ? 1 3 6 10 15 21 ගන්න බෑ. වැඩි නේ 20 වැඩි. එහෙනම් ඔය දින ත්‍රිකෝණ සංඛ්‍යා ටික. සර් අතන b හි අවයව සොයන්න කිව්වහම සර් මේ c d f g ඊට පස්සේ අපිට ගන්න වෙනවා na na කියන්නේ අනේකත්වය නැත්නම් අවයව ගන්න අවයව පහක් තියෙනවා සම්භාවිතාවනේ හරියද සම්භාවිතාවනේ දාලා තියෙනවා ඔව් සම්භාවිතාව pa pa සමානයි මතකද කරා na බෙදීම ns හරි na කියන්නේ 5යි ns කියන්නේ 20යි දැන් මේක 5ෙන් කැපෙනවානේ 5 1යි 5 4යි මෙතන 4 1යි උත්තරේ සම්භාවිතාව 4 1යි හරි ඒ 6 වෙනි එක දැන් බලමු 7 වෙනි එක
නම්බර්ස් යන වචනේ අකුරු කුලක ඒලස නම් කර. එතකොට ඒ කියලා ගන්නවා කියලා කුලකයක් නම්බර්ස් කියන වචනේ අකුරු N වෙනවානේ, U වෙනවා, M වෙනවා, B, E වෙනවා, R, S ඔය ඔක්කොම වෙනවා. දෙපාරක් මේ හම්බෙන්නේ නැහැ අකුරුනේ. වෙනම අකුරු හතක්ම තියෙනවා. වෙනස් ඔක්කොම තියෙනවා. තවම මේක ලියා ගන්න N A ලියා ගන්න. N A කියන්නේ අනේකත්වය කියන්නේ අවයව ගන්න අවයව හතක් තියෙනවා. දේවල. දැන් අපි අහනවා මේ කුලකයෙන් අහපු අකුරක් තෝරා ගැනීමේදී M අක්ෂරය ලැබෙන්නේ සම්භාවිතාව. M අක්ෂරය. කීයද? හතෙන් එකයි නේද? M අක්ෂර එකයි නේද? සම්පූර්ණ හතෙන් එකයි. අටේ තියෙන්නේ රූපේ දැක්වෙන තොරතුරු අනුව x යගේ සොයන්. හරි? පංචාශ්‍රයක් තියෙනවා. දැන් මේ මම ඉදා කිව්වනේ අර මේ ෂඩාශ්‍රයක නෙමෙයි සෝරි මේ ෂඩාශ්‍රයක නෙමෙයි බහුවස්රයක බාහිර කෝණ වල එකතුව 360 කියලා කිව්වනේ ඕන මෙහෙක මේක x මේකත් x මෙතන 50යි 90යි හරි දැන් මේ 110 කියන්නේ බාහිර කෝණයක් නෙමෙයි දැන් අපිට බාහිර කෝණේ ඕනේ එහෙනම් මේ මෙයා 110 නම් මේ අපිට බාහිර කෝණේ එනවා 70 කියලා මේක 70යි නේද මොකක් සරල රේඛාවක්නේ දී 180යි සෝරි 110යි 70යි 180 හැදෙනවා එහෙනම් මෙතන 70 දාගන්න ඕන දැන් බලුවා මේ බාහිර කෝණ ඔක්කොම එකතු අයික්‍ය 300යි කියලා දාගන්නනේ ඒ කියන්නේ මොකද්ද මෙතන x ධන 50 ධන 90 ධන 70 සමානයි 300ට එතන මොකක්ද දෙන්නේ මෙතන 2x එනවා 2x ධන 50යි 90යි 70යි 50යි 90යි මේ ටික අඩු කරනවා මේ පැත්තට හරි 308 න් අඩු කරනවා ටික 50 යනවා 140 140 70යි 210යි හරි 2x සමානයි එතකොට 150යි එහෙනම් x සමානයි 150 දෙකෙන් බෙදනවා නේ 75යි x අංශය 75යි හරි ගල්ලිය ඊළඟට බලමු 9 සවිදි බහුවස්රයක හරි සවිදි බහුවස්රයක අභ්‍යන්තර කෝණයක අගය බාහිර කෝණ වඩා 150කින් වැඩි වේ. ඒ බහුවස්රයේ පාද ගණනව යන්න ඕන. තවද සවිදි බහුවස්රයක් තියෙනවා. මෙහෙන් බාහිර කෝණ තියෙනවා අභ්‍යන්තර කෝණ තියෙනවා. බාහිර කෝණයක අගය අභ්‍යන්තර කෝණට අගයට වඩා 150කින් වැඩි වේ අංශක. එතකොට දැන් අපි හිතමු මේ අපි ගමු බාහිර කෝණයක් ගමු x කියලා බාහිර කෝණ ගන්නවා x කියලා එහෙනම් අභ්‍යන්තර කෝණය වෙන්න ඕනේ මොකද්ද බාහිර කෝණට වඩා 150කින් වැඩි අභ්‍යන්තර කෝණය එහෙම කියන්නේ ඒ කියන්නේ x ධන 150 කොහොම වෙන්න ඕනේ නේද බාහිර කෝණය ගත්තොත් x කියලා අභ්‍යන්තර කෝණය කියනවා බාහිර කෝණට වඩා 150ක් වැඩි කියලා එතකොට එකතු වෙනවා 150 හරි එහෙනම් දැන් මේ සම්පූර්ණ සරල රේඛාවන් තියෙන්නේ x ධන 150 ධන x එකතුව කීයද 180ක් එන්න ඕනේ නේද මේ සරල රේඛාවක් නේ එහෙනම් උත්තරේ මොකද්ද 2x සමානයි මෙතන xx 2x නේ 150 මෙහෙට ගියාම අඩු වෙනවා 30යි 100 2x සමානයි 180 ඍණ 150 તો 2x කියන්නේ 30යි x කියන්නේ 15යි. නේ? 2x කියන්නේ 30 නම් x කියන්නේ 15යි. දෙකෙන් බෙදුවා. අංශක 15 වෙන්න. අංශක ඒක හදන්න ඕනේ. එතකොට දැන් මෙතන අපිට එන්නේ 3x ධන 1. ඊන මෙතන 3x ඍණ 2. පොදු හරය දැන් 6යි. දැන් පුළුවන් වරහන අයින් කරන්න නේ. 3x ධන 3 ඍණ 3x ඍණ වාරයක් ඍණ ධන වෙනවා අන්න එක තමයි පේනවනේ
මේක දැම්ම නැත්නම් අහුවෙන්නේ නැහැ. වරහන දැම්ම නැත්නම් අහුවෙන්නේ නැහැ. ධන දෙකේ. වැඩිමයි. අතර මොකක්ද ඉන්නේ? ධන 3x, ඍණ 3x කැපෙනවා. 3යි 2යි 5යි. උඩ 5 වැඩිම 6යි. පාවෙදිම උත්තරේ 5 වැඩිම 6යි. දෙවෙනික නේ සෝරි දෙකනේ මේ 11 නේ 11 වෙනි එක. ඒකෙත් ඉන්නේ ඒ වගේ තමයි හරිද? ඒ ධන එක බෙදීම a ඍණ 3 ඍණ 4 ඍණ 2යි a බෙදීම a ඍණ 3. මේකෙත් අර වගේ තමයි මේ විජේ ප්‍රකාශයක් තියෙන්නේ. වහන දාගන්න. මේක නම් හරිය සමානයි නේ a ඍණ 3 a ඍණ 3. හදන්න ඕනේ නැහැ. පොදු හරිය එලිම තියෙනවා. මෙතන a ධන එක ඍණ 4 ඍණ 2යි a තන මොකක්ද දෙන්නේ ඒ ධන එක මෙතන ඍණ 4යි මේ දෙන්න මොකක්ද දෙන්නේ ඍණ ඍණ කියන්නේ ධන වෙනවා ධන 2යි බෙදීම ඒ ඍණ 3 දැන් ඒ ධන 2යි කියන්නේ 3යි ඒ ඔක්කොම හරිනේ දැන් මෙහෙම ගන්න බෑ සමහරව මම දැක්ක මෙහෙම ගිරියනවා උත්තර හරියද 2යි ඒ ධන එක සමානයි 3යි ඒකේ එහෙම ගන්න බෑ හරියද මං කිව්වේ ඒ නම් ඒ ඉන්න ඕනේ එකතු වෙන්නේ එකම සෙට් එකේ ඉන්න ඕනේ उत्तर ඒ ධන 2 ඒ කියන්නේ 3යි. ධන 1 ඍණ 4. ධන 1 ඍණ 4. ඍණ 3. ඔහොමලිව. හරිනේ. දැන් මෙතන මේ උඩ බලන්න දැන් මේ 3 පොදුයිනේ. වරහණක් දාගන්න. හරි. වරහණක් දාලා අපිට ගන්න පුළුවන් A ඍණ 1 බෙදීම A ඍණ 3 කියලා. උත්තර දාගන්න පුළුවන්. මෙහෙම තියෙන මෙතන උත්තර ගහලා තියෙනවා. මෙතන a තියෙනවා මෙහෙම 140 මෙතනයි b තියෙනවා උතුර තියෙනවා මේ කෝණය 140 එහෙනම් මේක දන්නවා 40යි නේ 180ක් එන්න ඕනේ 40යි ඊළඟ මොකක්ද දෙන්නේ මේ දෙන්න මේ මිත්‍ර කෝණ නේ දැන් මේ සමාන්තරයි නේ මේ උතුර කියන්නේ සමාන්තර රේඛා දෙකක් මේ තියෙන උතුර උතුර මිත්‍ර කෝණ මේක 40 නං මේක 140 වෙනවා. අර ඒක දාගන්න පොඩ්ඩක්. නැත්තම් මිත්‍ර කෝණ නැත්තම් මේ ඒකාන්තර කෝණ මේ. මෙහෙම දින මේ ඉසෙඩ් වගේ මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඕමයන්. ඒව ගන්නත් පුළුවන්. ඒකාන්ත හරි මිත්‍ර කෝණ හරි. ඊට පස්සේ දැන් මේක යහන්නේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? රූපයේ දත්ත ඇසුරෙන් A සිට B හි දිගංශය. එතකොට A වලින් පටන් ගන්න. A වලින් ඉඳන් B හි දිගංශය. කීයද? 40යි. පටන් ගන්න ඒ වලින් හරි මයින් පටන් ගන්න උතුරෙන් b ඉන්නේ මෙහෙ b ඉන්නේ මෙන්න මේ රේඛාවේ මේ පැත්තේ ඉන්නේ එහෙනම් මේ මයින් එක කොහොමද මයින් මෙන්න මේ කෝණය ගන්න අපි දක්ෂිණාවර්ත මයින් මේ එහෙනම් 40යි දිගංශය එහෙනම් a සිට b දිගංශය බිංදුව 40 හරිද අංග තුනක් එන්න බෑ දිගංශේ නිකන් දාන්න බෑ දෙවෙනි එක දෙක මොකක්ද තියෙන්නේ b සිට a දිගංශය b සිට a දැන් b නම් a වල දැන් පටන් ගන්නෙ b. a ඉන්නේ මේ යට මේ පැත්තට ඉන්නේ. පහළට ඉන්නේ. එහෙනම් පටන් ගන්න ඕනේ කොහෙන්ද මයින්? මෙතනින් පටන් ගන්න. උතුරෙන් පටන් ගන්න හරි. මෙහෙ ආවිලා මෙන්න මේ ටික මයින් ඕනේ. නේද? මේ කෝණ 140 නම් මේක 300 ටෙන් අඩු වෙන්න ඕනේ 140. 220ක් මේක. නේ? එහෙනම් b සිට a දිගංශය කියන්නේ 220යි.